ඇතරම මේ ධ්‍යාන ශ්‍රීකාන්ත මගේ හිතමිත්ත රංගදරයා යා කියලා ලේසි පහසු වැඩක් නෙමෙයි. එකක් එක වෙලා විශාල මූඩ් එකක් ලංකාවේ රජයට අතපසු වුණ තැනක් ඒක පාස්කු ප්‍රහාරේ මියගිය කාටවත් කවුරක්වත් අන්තිමට වග කිව්වේ නැහැ. ඒකට ඉතින් ධ්‍යාන ඒ වෙනුවෙන් කටුවා පිටියේ පල්ලි ඉඳන් මෙතනට එනකල් වෙන ලොකු බර පුරුෂයක් කරගහගෙන ආව එයාට ගටක් එකක් තමයි මම සහෝදර රංගන ශිල්පියෙක් විදිහට මෙයාට ශක්තියක් සපයන්න සහ යට ටාකට් එකක් දෙන්න මම මෙතන හිටිය දවස් දෙකක් ඊට පස්සේ ඒක තව අනික් කරමුණ තමයි රඹුක්කන නැති වෙච්ච තරුණයා ඒ තරුණයාට මං මට තිබ්බ කම්පණය ප්‍රකාශ කිරීම සඳහා මම හිටියා ඊළඟ කරුණා තමයි මේ රජයේ අසමත්භාවය සහ මේ ආර්ථික අපහසුතාවය වග කියන්න ඕන කියන ප්‍රධාන සාධකය එක මං ඒ දවස් දෙකක් හිටිය මට දවස් දෙකක් නේ මට දවස් 25ක් හිටියත් මේ මේ තියෙන වේදනාව සහ මේක මගහැරෙන්න ගන්නෑ කියලා මම හිතනවා මේ පව අපි දැන් අවුරුදු එකක් 77 78 ඉඳන් මේ වෙනකල් ආර්ථිකමය වශයෙන් කඩා වැටිච්ච රටක් එතකොට දැන් මේ පාලකයෝ ඒ කියන්නේ මේ මේ පාර්ලිමේන්තුව තුළ ඉන්න හැම බහුතරයක් පාලකයෝ ওই පාර්ලිමේන්තු කාලය තුළම ওই කාලය තුළම පාර්ලිමේන්තුව තුළ හිටපු කට්ටිය. ඒගොල්ලන්ට කෙටි කාලීන සැලසුම් කියන තිබ්බ කියනවා දිගු කාලීන සැලසුම් තිබ්බ කියනවා. හැබැයි මොන සැලසුම තිබ්බත් අද වෙනකොට රටේ අඩුම් ගානේ කිරිපිටි ටික ගෙන්න ගන්න රුපියලක් නැහැ. මුදල් ලබාවිතා කරලා තියෙන විදිහ සම්බන්ධයෙන් අමුතෙන් කතා කරන්න දෙයක් නැහැ. විධායකය කියන එක මම දන්න කාලෙක ඉඳන් විධායක ජනාධිපතිකමේ අහෝස කරනවා කියලා බොරු ගුණ්ඩුවක් දීලා තමයි හැම ජනාධිපතිවරයෙක්ම අවිල්ල තියෙන්නේ. ඒතර විධායකය පිස්සු නටනවා. එතකොට මේ 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 කියන්නේ මේ ලෝකයේ තියෙන අරාජික රාජ්‍යයක් බවට පත් වෙලා තියෙනවා. රුපියල මස්තබාද වෙලා තියෙනවා. ඩොලරයකට නන්නත්තරලා තියෙනවා සහ අපිට පේනවා මේ හැමතැනම මිනිස්සු ආයෝජනය කරලා තියෙනවා. හැබැයි ආයෝජනය කරපු මුදල් වලට කවුරක්වත් වග කියන්නේ නැහැ. මොකද්ද උඩේ කියන්නේ නැහැ. ඩොලර් නැහැ කියනවා. නිකන් අර ඒ කියන්නේ අපි මේ මේ මරණාධාර සමිතියකට උහුම් වෙන්නේ. මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කළා. ඒ අවුරුද්දේ කිසිම මලගයක් උනේ නැත්තම් දැන් සල්ලි ඉවරයි කියලා එහෙම ඉන්න බෑ. එතකොට ඒවට වග කියන්න ඕනේ. විනවිදභාවයක් තියෙන්න ඕනේ. විනවිදභාවයක් තියෙන නම් ඒ වෙන ක්‍රමයක් හදා ගන්න ඕනේ. මේකේ තියෙන විධායකයත් එක්ක සිද්ධ වෙන මේ බුලක් මේ කාණික එක පැත්තකින් පාර්ලිමේන්තුවක් ඇතුළට මුළු පවුල් පද්ධතියක්ම එනවා කියලා කියන්නේ. පවුල් කියන්නේ පවුලට අදාළ රාජපක්ෂ පවුලට අදාළ රාජපක්ෂ කුමන හෝ පවුලකට අදාළ එකක් එනවා කියලා කියන්නේ රට ගැන සහ මිනිස්සු ගැන හැඟීමක් නැහැ කියන එක. මිනිස්සු ගැන හැඟීමක් නැති ක්‍රමයක් වෙනුවට නව ක්‍රමයක් ඒක මම කියන්නේ මේ අපිට යෝජනා කරන්න බෑ ක්‍රමෙ මෙන්න මේක කියලා. ඒකට දේශපාලන විද්වතුන් ගන්න ඕන ආර්ථික විද්‍යාඥයින් ගන්න ඕන මේගොල්ලන්ගෙන් උදව් ගන්න ඕන. මේක මේ බාප්පෑ පුතාගෙන් කරගන්න පුළුවන් එකක් නෙමෙයි. අක්කගේ දුවගෙන් කරගන්න බෑ මේ වැඩේ. මේකට බුද්ධිමත් මිනිස්සු මේ රටේ ඉන්නවා. බුද්ධිමත් ජන මේ බුද්ධිමත් පිරිසක් ඉන්නවා. ඒ පිරිසකින් උදව් ගන්න නැතුව මේ තියෙන විදිය වෙනස් කරන්න ඕන. හැකි ඉක්මනටම මේක වෙනස් වෙන්න ඕන. නැත්තම් මේ දැන් මේක අපකීර්තිමත් රටක්. අපිට ඉස්සර වැරි ආඩම්බරෙන් අපිට කියන්න පුළුවන් අපි ශ්‍රී ලාංකික කියලා. මම හිතන්නේ අපිට දැන් ශ්‍රී ලාංකික කියලා ආඩම්බරෙන් කියන්න පුළුවන් කමක් තියෙනවා. ජනතාව පීඩාවට පත් වුනේ දැන් ඕකෙන්. ජනතාව පීඩාවට පත් වුනේ මේ ආර්ථික කඩාවැටිච්ච ගත් එක්ක. මිනිසුන්ට පෙට්‍රල් නැහැ. මිනිසුන්ට කෑම බීම නැහැ. මිනිසුන්ට ගෑස් නැහැ. මේ මොනවාක්වත් නැතුණාම මිනිස්සු එළියට බහින එක හරි සාධාරණයි. වෙන කරන්නේ ගත් නැහැ. එතකොට මේ කියන්නේ කහන්නේ දැන් රජයට ඕන නම් තිබ්බනේ මුලින්ම මේ ආණ්ඩුවට මේ රජයට ඉවත් වෙන්න කියලා කිව්වහම ඒක අහන්නේ කැහුන්නේ වගේ ඉන්නවා. ඒකට කිසිම රියැක්ෂන් එකක් නැහැ. එතකොට මිනිස්සු අඩියෙන් අඩිය එහාට යන්න ගන්නවා. දැන් සරල උදාහරණයක් කියන්නේ මේ වගේ මේ 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 මස්තබාදු වෙච්ච ක්‍රමයක් ඇතුලේ තව දුරටත් මිනිස්සු කියා සිටිනවා උඹලෝ ෆේල් කියලා. ඒක ෆේල් නැද්ද? රුපියල් ඩොලර් එක කීයද? මිනිස්සු එහෙන් හම්බ කරන එක මෙහෙන් හම්බ කරන එක මේවත් එක කොහොමද ජීවත් වෙන්නේ? අද වෙනකොට තෙල් පොලි විවර නැහැ. අනික බොරු කියන්නේ. දැන් සරල උදාහරණයක් මේ 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 ඉන්දියාවෙන් ණයක් ගත්තාම ඒක උජාරුවෙන් කියන්නේ අපි දැන්. අපිට ඉන්දියාව ණයක් දුන්න කෙනෙක් උජාරුවට කාරණාද? ඒ ණයත් බෙහෙත් හරි අත්‍යවශ්‍ය භාණ්ඩ ආහාර භාණ්ඩ ගන්න තියෙනකොට ඒකිනුත් ගන්නවා යකඩ හරි වානේ හරි. මේව රටවල්ද පජාතයිනේ. ඉතින් මිනිස්සු සාධාරණයි මං කියන්නේ. මං කියන්නේ මේ 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 රජයක් හිතේට මෙච්චර ෆේල් වෙච්ච රජයක් මං හිතන්නේ මේ ලෝකේ මේ වෙලාවේ උගණ්ඩාව හරි කොහරි තව දෙක තුනක් ඇද්දි අපි දන්නේ නැති. මං හිතන්නේ නැති කියලා ඒවත් අපිට වඩා දියුනේ. අපි දැන් මේ වගේ තුන්වෙනි තැන නින්නේ කතා කරන්න දෙයක් නැහැ. මම විශ්වාස කරනවා කැමැත්තෙන් නෙමේ කරන්න කියලා. ජොබ් එකක් කරන්න කියලා. මොකද අපිත් එක්ක නිතර මේ පොලිස් නිලධාරීන් හම්බ වෙනවා කතා බහ කරනවා. ඒගොල්ල අපිත් එක්ක සුහදව ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ට රස්සාව කරන්න වෙනවා. එතකොට මේ එහෙම නැතු මම හිතන්නේ ඒගොල්ලෝ කිසිම වෙලාවක මේ මොකද මේ මේ අරගලය කරන්නේ ඒගොල්ලන්ගේ දරුවෝ වෙනුවෙන්. ඒගොල්ලන්ගෙත් ගෙදර වෙනුවෙන්, ඒගොල්ලන්ගෙත් ගෑස් එක වෙනුවෙන්, ඒගොල්ලන්ගෙත් ආර්ථිකය වෙනුවෙන්. එතකොට ඒගොල්ලොත් දන්නවා මේකේ තියෙන සල්ලි අවභාවිතා වෙලා තියෙනවා කියලා. ඒ දැනගත්තට කරන්න දෙන්නේ ඒගොල්ලෝ ඒ කියන්නේ ඒගොල්ලන්ගේ නිලැඳු ඇඳාම
ඒගොල්ලෝ මේ පැත්තෙන් දැන් අපිට ගහයි. හැබැයි ඒගොල්ලෝ මිලඳුම ගැලවුවාම නැවතත් මනසින් ඉන්නේ අපේ අපේ පැත්තේ. ඒක දන්නව ඒක මම හිතන්නේ රජියක් දන්නව ඇති. මේක හරි ලස්සන භූමියක්. අර අර මේ මේක දේශපාලඥයෙක් කියලා තිබ්බ හරි ලස්සන කතාවක්. ඒක හරි හොඳයි. අර මේ ඕනම තැනක ඉඳන් මෙතනට ආවම වීරෙක් වෙන්න පුළුවන් කියලා මම ඒ කතාව පිළිගන්නවා. වීරෙක් වෙන්න ඕන. මම කියන්නේ ගම් වලින් එන්න දැන්. මෙතනට අවිල්ල වීරෙක් වෙන්න මේක මෙතන තමයි වීරයන් බී කරන භූමිය. ඇයි අපේ මවට කෙලලා දාලා මස්තබල්දු කරපු දේශපාලඥයන්ට විරුද්ධව අපේ ඉල්ලීම් එක්ක අපි නැගී සිටිනවා. අපේ නැති කරපු මුදල් කියන්න කොහෙද තියෙන්නේ කියලා අපිට ඒවා එවන්න මේ ආර්ථිකේ ගොඩ ගන්න වෙන මිනිසුන්ට දෙන්න. මෙන්න මේ 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 මේක හරිම වචනේ. ඔබට වීරෙක් වෙන්න පුළුවන්. මේක ඇවිල්ලා මේ තනි මේ 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 කණ්ඩායම් නෑ වීර. කියන්නේ දැන් සරලවම මන් දෙක එක පුද්ගලෙක් ආවා. එයාගේ බබාවත් ගත්තා, ගෑස් ඉන්නේත් ගත්තා, වයිෆුත් ගත්තා, බෝඩ් එකක් අල්ල ගත්තා, කෑ ගැහුවා ඇති තරම් දාලා ගියා. වීරෙක්. මේ අපේ අපේ දේවල් මිල්ලනේ. මේ මව්බිම මෙහෙම තියෙන්න ඕන ගන්න නෙමෙයි. ඒක මේ කෑ ගහලා කියන්නේ. කොහ මේකට ආපු සල්ලි. මිනිස්සු ඒකයි කෑ ගහන්නේ. අද රුපියල් අද මේ 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 හිගන්න වගේ වෙලා ඉන්නේ ඇයි අපි? මේක ඇවිල්ලා ලස්සන මේ පූර්වක තිබ්බ හරි ලස්සන කතාවක්. අපි කාටවත් ණය නැහැ. අපිව කවුරු හරි මංකොල්ල ගාලා. මේකේ පාලකයා පරාදයි දැනටමත්. ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ. තාම පුරවැසිය දිනුන්නේ නැහැ විතරයි. පාර්ලිමේන්තුව වෙනස් වුණා. ආර්ථික කඩදාසි අයින් වුණා. රජිත් කප්‍රාල් අයින් වුණා. ඊට පස්සේ පාර්ලිමේන්තුව ඇතුළේ ඇමති මණ්ඩලෙ මේ මොනවද මඤ්ඤා ටිකක් කරගත්තා. ඊට පස්සේ දැන් ආපහු වෙනස් වෙනවා. ඒ කියන්නේ මේක මේක බලපාලා තියෙනවා බලපාන්නේ නැහැ වගේ ඉන්න එක නිකන් කපටි ගම. ඒක ඇවිල්ලා මට හිතෙන නිකන් මේ තක්කඩි ගම. ඒක මේ තක්කඩි ගමත් එක්ක ඉන්නේ. නමුත් මේක ජන මේක මහ ජනතාව පුරවැසියා තාම දිනල නැති වුණාට පාලකයා පරාද. මේක ආට් තියෙන්නේ. බලන්න මේ හැමතැනම ආට් තියෙන්නේ. උණ්ඩවල නෙමෙයි මේක මේ වැඩේ යන්නේ. මේක අලුත් ජෙනරේෂන් එකක්. ඒ ජෙනරේෂන් එක තව දුරටත් වහල්ු නෙමෙයි. ඒ කියන්නේ දැන් තේරුම් ගන්න ඕන පාර්ලිමේන්තුවේ වයසට ගිය කතා කරගන්න බැරි ඇවිද ගන්න බැරි මොනවා හරි ගැට ගගා කියවන පිරිස් මිනිස්සුගේ බුද්ධිය දැන් ඉවරයි. ඒගොල්ලෝ කරන මගෝඩු වැඩ ටික දැන් මාට්ටු වෙලා ඉවරයි මේ ජෙනරේෂන් එකට. මොකද මේ ජෙනරේෂන් එක 70 79 ගණන් ලොකෝට කියවල නැහැ. ඊට කලින් දේවල් ගැන ලොකෝට කියවල නැහැ. අත්‍තර මේ කියවන්නේ නැතික හොඳයි. ඇයි මේ පරණ දේවල් ටික කල්ලාගෙන ඒකෙම යැපි යැපි ඉන්නේ? මෙතන මෙතන බලන්න මේ හාමුදුරුවෝ ඉන්නවා, පූජකයෝ ඉන්නවා, සියලු ආගමික කට්ටිය ඉන්නවා, ආපිස්ලා ඉන්නවා, විවිධ දේවල් තියෙනවා. මේක ඇවිල්ලා පොළවෙන් මතුවෙච්ච එකක්. මේක ස්ටෙප් බයි ස්ටෙප් වැඩි වෙන. මේක හිතලා පටන් ගත්ත එකක් නෙමෙයි. මේකට ප්ලෑන් එකක් නැහැ. මේකට නායකයෝනේ. ඒ කියන්නේ හදලා නැද්ද කියලා. නැහැ. එහෙම ඒවා වෙමින් පවතිනවා යම් යම් තැන්වල. නමුත් මේ මේ නායකයෙක් නැහැ. මොකද මේක දේශපාලනික මේක හරි දේශපාලනිකයි. පක්ෂයක් නැතුණාට. පක්ෂ කියන්නේ මේක හරි දේශපාලනිකයි. මොකද මේක ඉල්ලීම හරි දේශපාලනිකයි. එතකොට මේක එක දවසක එකක් මේක දැන් දවස් 20 තුනක් විතර ගිහින් තියෙනවා. මම හිතන්නේ පාලකයා තව දුරට ජනතාව අපහසුතාවයට පත් කරන්නේ නැතුව ආර්ථිකමය වශයෙන් කිලෝලම හැරලා කිරි එකවත් දී ගන්න බැරි ඔය අම්මලා අඬනකොට ගෙවල් වල මිනිස්සු මැරෙනකොට ඒක ඒ ඒ ඇති දැන් අඩුම ගන්න එතනින්වත් නවත්තලා තවත් මේක අරගෙන යන්නේ නැතුව මම කියන්නේ දැන් ওই සඳුළු තලෙන් බහැල යන කාලේ හරි නැත්තම් මේ මොකද කර කෙටි කාලින සැලසුම් දීපු ගාන සැලසුම් ගන්න වෙලාවක් නැහැ දැන් බොහොම